are listening to Shwa FM 99.9. This is Voice of Sri Lanka, broadcasting in Sinhalese, every Thursday from 10 p.m. to 11 p.m. සිටිනගරයේ සිට ගුවනට එක්වෙන විදුර සිංහල සංග්‍රහය සමගිනුයි ඔබ මේ එක්වි සිටින්නේ සෑම බ්‍රහස්පතින්දාකම රාත්‍රී 10 සිට 11 දක්වා 99.9 FM තරංග මාලාව ඔස්සේ අන්තර්ජාලයේ www.swrfm.org වෙබ් අඩවිය තුලිනුත් ඔබට සජීවීව විදුර සිංහල සංග්‍රහයට සවන් දිය හැකියි सिडनी नगर पेवेत प्रजा कट्यूत पीलिमन तुरु ओबट लबागत हेकि अबगे वेब अडवी तुलिन पिविसेन www.vidurumedia.net අපගේ පසුගිය වැඩසටහන් වලටත් ප්‍රජා නිවේදන ප්‍රජා කටයුතු වල ඡායාරූප සහ සිඩ්නි කලා නිර්මාණ තොරතුරු විදුරු මීඩියා වෙබ් අඩවිය ඔස්සේ ඔබට ලබා ගත හැකියි. ඔබගේ ප්‍රජා නිවේදන යොමු කරන්නට අපගේ ඊමේල් ලිපිනය vidurumedia@yahoo.com.au ඔබටත් විදුරු සිංහල සංග්‍රහය හා එක්වීමට හැකියි. අපගේ දුරකථන අංකය 0425272945 හෝ 0433330638. ඔබ අප සුබුරු පරිදි හමුවන හෝරාවක වී මේ ආරම්භ වන්නේ අද වසර 2014 මාර්තු 6 වෙනිදා බ්‍රහස්පතින්දා අදත් වැඩසටහනට අංග ගණනාවක් සම්බන්ධ වෙලා තිනවා. සම්බන්ධ කර ගැනීමට ඔබට සමීප කරන්නට අප සූදානම් වෙලා ඉන්නවා. ප්‍රජාකර්තාවයන් දෙකක් මෙම සත්‍යන්තයේ සිදු වෙනවා. ඒ පිළිබඳව ඔබ අප දැනුවත් කරන්නට දුරකථන ඔස්සේ ශ්‍රී ලංකා සංගමයේ සභාපති රාජන් විජේ සම්බන්ධ වෙනවා. ඒ වගේම වෛද්‍ය ගාමිණී ගුණතිලක මහතා ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතියක් සඳහා උතුරු නැගෙනහිර යුද්ධයෙන් අතුරුදන් වූවන්ට ආධාර උපකාර කිරීමේ ව්‍යාපෘතිය සඳහා වැඩපිළිවෙළක් පවත්වන මෙම සතියන්තයේදී ඒ දැනුවත් කිරීමටත් ඔහු සම්බන්ධ වෙනවා, වෛද්‍ය ගාමිණී ගුණතිලක මහතා. ඒ වගේම ඔබ දන්නවා අප බොහොමයක් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අවධානයක් යොමු කරනවා. ඉතින් ඇතැම් විට අපි කඩිනමින් මේ අධ්‍යාපනය ලබා දීමට උනන්දු වෙනවා, උත්සුක වෙනවා. ඉතින් මේ ටියුෂන් ලබා දීම පිළිබඳව ඔබ සමහරලාවට උනන්දුවක් දක්වනවා නම් ළමයින් වෙනුවෙන් රැඳී ඉන්න අපිත් එක්ක මහාචාර්ය චන්ද්‍රකාරයවස මේ පිළිබඳව දක්වන අදහස ඉතා වැදගත් වේවි ඔබට. ඒ වගේම ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ වෙනුවට පැවැත්වෙන ඩකාහිදී ආසියාන් කුසලානය සඳහා වන තරගයක්. ඒ තරගයේදී මේ වෙනුවට බංග්ලාදේශ කණ්ඩායම කාසියවාසී ලබාගෙන පන්දුවර පහර දීමට තීරණය කොට තිබෙනවා. කඩලු 7ක් දැවි පන්දුවර 47යි පන්දු 2කදී ඉනිම අවසාන වීමට ළඟයි ලකුණු 185යි. අපි වරින් වර ඔබට මෙම තරගයේ විස්තරත් ගෙනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු අද මේ මාර්තු 6 වෙනිදා වගේ දවසක සෑම වසරකම ඉතිහාසයේ මොකද වෙලා තියෙන්නේ කියලා. ශ්‍රී ලංකාවට මුලින්ම ඉංග්‍රීසි ජාතිකයෙකු ගොඩබැස්සේ 1589 මාර්තු 6 වෙනිදා අද වගේ දවසකයි. ඒ රැල්ෆ් හිච් නම් ඉංග්‍රීසි ජාතිකයා. මොහු ගොඩබැස්සේ කොළඹ වරායටයි. DNA වල ව්‍යුහය පිළිබඳව ජේම්ස් වොට්සන් සහ ෆොරසී ස්ක්‍රීන් විසින් මුලින්ම අනාවරණය කළ 1953 අද වගේ දවසකයි. ලෝක ප්‍රකට චිත්‍රශිල්පී මයිකල් ඇන්ජලෝ ග්‍රීසියේදී උපත ලැබුවේ 1475 මාර්තු 6 වෙනිදා අද වගේ දවසකයි. රසායනික මූලද්‍රව්‍යවල ගතිගුණ එක්කර ආවර්තිතා වගුව ප්‍රථම වතාවට එළි දැක්වුණේ 1860 වසරේ අද වගේ දවසකයි. ඒ රුසියානු ජාතික රසායනික විද්‍යාඥ දිමිත්‍රි වැන්ඩ්ලිෆ් විසිනුයි. මෙවන්
ඉතිහාසයේ වැදගත් සිදුවීම් වූ දවසකයි අප ඔබ හමුවන්නේ අද මාර්තු 6 වෙනිදා වසර 2014 බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකාවේ කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස සේවයට යාම 37% දක්වා අඩු කර තිබෙන බවට පසුගියදා විදේශ රැකියා ප්‍රවර්තන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කොට සිටියා මීට අමතරව පිරිමි පක්ෂය සඳහා විදේශ රැකියා අවස්ථා වර්ධනය කිරීම පිළිබඳව විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කිරීම පිළිබඳව රජයේ මේ දිනවල කටයුතු කරමින් සිටින බවත් මේ මහතා වැළඳුරටත් දක්වා සිටියා පසුගිය කාලයේ විවිධ අවස්ථාවලදී විදේශ රැකියාවල නියුතු කාන්තාවන් හට විවිධ කරදරවලට මුහුණ පෑමට සිදු වූ බවත් ඒ හේතුවෙන් ක්‍රමාන්විතව ගෘහ සේවිකාවන් සඳහා වන අවස්ථා සීමා කිරීම කිරීමට සිදු වූ බවයි මේ තොරතුරුලින් මේ මහතා වැළඳුරට දක්වා සිටියේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට දෙවෙනි පුරා රෝහල් 10ක අදි තාක්ෂණික උපකරණ සහිත ප්‍රතිකාර ඒකක 10ක් ඉදිකිරීමට රජය කටයුතු කරන බවට දිවයින පුවත්පත වාර්තා කළා. මේ අනුව මෙම උපකරණ මහරගම මඩකලපුව යාපනය අනුරාධපුරයේ බදුල්ල රත්නපුර මහනුවර හම්බන්තොට යන රෝහල්වලට රෝහල්වල ප්‍රතිකාර ඒකකයන්ට අනුයුක්ත කරලා තියෙනවා. දැනට පිළිකා සඳහා ප්‍රතිකාර ලබා දෙන කොබෝල්ට් යන්ත්‍රයේ පිළිකා සෛලවලට අමතරව අනිකුත් සෛලවලටද හානි සිදු වන නිසා මේ නව උපකරණය මගින් පිළිකා සෛලවලට පමණක් විනාශ කළ හැකි කිරීමට හැකි බලයක් තිබෙන නිසා මේ නව තාක්ෂණික උපකරණ එම රෝහල් වලට ලබා දෙන බවයි දිවයින පුවත්පත වැඩිදුරටත් වාර්තා කළේ ඉදිරි කාලයේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ආධාර ලබා ගැනීම සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති බවට වාර්තා වෙනවා. ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් ලක්ෂ 200ක්ද ලෝක බැංකුවෙන් ඩොලර් ලක්ෂ 1100ක්ද ලබා ගැනීමට නියමිත බවයි වාර්තා වෙන්නේ. එම ණය ආධාර මගින් අධ්‍යාපන සංවර්ධනය, කාලගුණ අංශවල සංවර්ධනය, ශ්‍රමිකයන්ගේ හැකියාවන් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් යෙදෙන බවයි එම තොරතුරු වලින් දක්වා සිටින්නේ. මිග් ප්‍රහාරක යානාව ඔබට මතක ඇති. මිග් ප්‍රහාරක යානාවේ නිර්මාතෘ රොස්පිලා වලිනොව් පසුගියදා මිය කිය බව රුසියාවේ මිග් සමාගම නිවේදනය කළා. 1969 ප්‍රථම මිග් ප්‍රහාරක යානාව සැලසුම් කළේ ඔහු. ඊට අමතරව මිග් 21, මිග් 23, මිග් 29 යන යානා සැලසුම් කරලා තියෙනත් ඔහු විසින්මයි. ඔහු මිය යනට වයස අවුරුදු 94 පසු බවයි වාර්තා වෙන්නේ. මෑත කාලයක් වෙනතුරුම මිග් යානාවේ සැලසුම් කරු පිළිබඳව තොරතුරු රහසිගතව තිබූ බවටත් එම තොරතුරු වල සඳහන් වෙනවා. 1969 තමයි ප්‍රථම මිග් ප්‍රහාරක යානාව සැලසුම් කළේ ඔහු රොස්මිලාව් වලිනොව්. හොඳයි. ඉතින් අපි මේ ළඟට විදුරු වැඩ සටහන තුලින් යන පළවෙනි ගීතය වෙත යමු. මෙම ගීතයේ ගායනය මහාචාර්ය සනත් නන්දසිරි. කම රජයන විටදී පාළු තනිකම රජයන විටදී එමත් හමුවා ඇවුලුණු ගිනි දැල් දිවිනි වියති එමත් හමුවා ඇවුලුණු ගිනි දැල් නිවිනි වියති සුෂිනේඳු සලුවන් සුලංගත ඇඹරි සුෂිනේඳු සලුවන් සුලංගත ඇඹරි රහසක් මට කීවා සුදු මුදු වෙල්ලේ සිටියදි තනිවි සුදු මුදු වෙල්ලේ සිටියදි තනිවි එමත් හ
රාත්‍රී 10 පස්සෙලා විනාඩි 10යි ලබන ඉරුදින මාර්තු 9 වෙනිදා තෝංගලි ප්‍රජාශාලාවේ විශේෂ කාර්යාවයක් සිදු වෙනවා ශ්‍රී ලංකා සංගමයේ මූලිකත්වයෙන්. ඉතින් අපි සූදානම් වුණා ශ්‍රී ලංකා සංගමයේ සභාපති රාජන් විජේ මහත්මාව සම්බන්ධ කරගන්නට දුරකථනය ඔස්සේ. අපි සාදරයෙන් ඔබව පිළිගන්නවා රාජන් මහත්මයා. මේ ලබන ඉරුදා ශ්‍රී ලංකා සංගමයේ සූදානම් කරලා තියෙන වැඩසටහන මොකක්ද කියලා අපේ අසන්නන්ට කියන්න පුළුවන්ද? अभी मैं हेमा उर्दू में लास्ट 14-15 इयर्स मंगी पहनने में वी सेलिब्रेट सीनियर सिटीजन डे बाय एसएलए मैं नॉर्मली इन मार्च बिकॉज मार्च इज वेर द सीनियर सिटीजन वीक्स आई थिंक बट दिस टाइम वी आर डूइंग इट बिट अर्ली बिकॉज ऑफ द यू नो सम क्लैशेस विद द अदर इवेंट එතකොට මේ එදාට මොන වගේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වෙන්නේ රාජන් මහත්මයා මේ අපි කරන්නේ මේ සීනියර්ස් ලාව ඉන්වයිට් කරලා මුළු දවසම අපි ඒගොල්ලන්ට ස්පෙන්ඩ් කරලා මියුසික් ෆුඩ් එන්ටර්ටේන්මන්ට් ගේම්ස් අරමේව ඩාන්සින් and also doctors ඇවිල්ලා මේ පොඩි ටෝක් එකක් දෙනවා about you know health matters ඒ වගේ ඒගොල්ලන්ට අපි අපිට මේ we are lucky that we can be able to do that to the community මොකද මේ we value the seniors ape ape amra taatala wage me lankawae katiyata api we have to be you know we had to give the respect because according to the Sri Lankan culture we respect our fathers our parents so much of respect I think even compared to a lot of other cultures so we want to keep this tradition going ඒ කියන්නේ මේ පසුගිය වසරේ වගේම නැත්නම් පසුගිය වසරවල වගේම මේ කටයුත්ත දිගටම සිද්ධ වෙනවා ගියවර සහභාගී වෙච්ච ජේෂ්ඨ පුරවැසියන් මෙවරත් සහභාගී වෙනවා අපි මේ පාරේ because Sri Lanka Association මේ පාරේ we are liaising and collaborating with the other associations so අපි මොනවද කරන්නේ මේ පාරේ other associations වලින් seniors ලාව ගෙන්න ගන්නවා So, saying Samania, api about 80 seniors විතර ගෙන්න ගන්න මේ පාර ඔක්කොම එකතු වෙලා about 150 over 150 so far. අපි එක එක association වලින් ගෙන්න ගන්නවා. ඒ එතකොට කීයට විතරද මේ කටයුතු ඉරිදට ආරම්භ වෙන්නේ? අපි you know උදේ පාන්දර about 10:30 පටන් ගන්නනේ ඊට පස්සේ අපි පොඩි මියුසික් ගෲප් එකක් ඔක්කොම වොලන්ටරි නේ මේ මේක ෆුල් ෆ්‍රී මේ මේක අපි මේ ෆුල් ෆ්‍රී දෙන්නේ පොඩි කටි කියන ඒගොල්ලන්ගේ නම මොකද විලේජ් ස්ටාර් කියලා පොඩි බෑන්ඩ් එකක් තියෙනවා ඉතින් ඒගොල්ලන් ඇවිල්ලා ඒක ප්ලේ කරනවා ඊට පස්සේ ડોක්ටර්ස් කාඩියොලොජිස් කෙනෙක් ඇවිල්ලා ලෙක්චර් එකක් දෙනවා about you know heart issues and about heart disease කන ඊට පස්සේ අපි මෝර්නින් ටී ඊට පස්සේ මියුසික් ඊට පස්සේ ලන්ච් ඉන් ද ඊවනිං ඇක්ටිවිටීස් such as musical chairs baila dance competition රබාන් සලන් ප්ලේ කරනවා මේ කෙනෙක් කියනලා so many different activities අපි කරනවා ඔබත් ඇත්තටම විශාල සන්තෝෂයක් ලබනවා ඇති මම හිතන්නේ එදාට මේ කටයුතු වලට සම්බන්ධ වෙලා අපිටත් හරි ආසයි ඒක මොකද මේ අපිට seniors la the treat karanakota we feel so satisfied godak me katiya vela apita help karana ekata so we feel very good and also me pare api karanne yanne me sajiva me meka continue karana den once a year karala wedak na ne ita passe api mona karanne me api seniors la tane taniyama inna seniors la innawane me lange partner me wife hari husband hari පස්සේ තනියම ඉන්න සීනියර්ස් ලාට අපි ඕගනයිස් කරනවා කෝල්ස් එම දෙන්න එවරි වීක් වීකෙන්ඩ් හරි වීකෙන්ඩ් වලින් හරි රෑට හරි ඒගොල්ලන්ට කෝල්ස් ෆෝන් කෝල් දෙන්න කතා කරාම ඒගොල්ලන්ට හරි හිතට සනිපයි
මොකද මේ මේ lonely is the biggest problem නේ සමහර දින තැනෙම ඉන්නවා ඒ ඕ maybe මේ nursing home වල ඉනකොට මේ මේ අපේ දන්නවනේ මේ ඔස්ට්‍රේලියාව වලින් මිනිස්සු හරි busy ඒගොල්ලන්ගේ relation ගත්තත් සමහර වෙලාවට වෙලා නැහැ එතකොට අපි මොකද මේ SLA එකෙන් මිනිස්සු එකතු කරලා ඒලෙන් කියන්නේ husband wife you know and since we members එකතු වෙලා පොඩි team එකක් හදාගෙන අපි course දෙන්න හදන්නේ දැන් අපි මීට කලින් ඔබත් සමග කතා කරපු වෙලාවේ ඔබ පැවසුවා මේ පසුගිය වසරේ ඉහලින්ම HSC එහෙම නැත්නම් උසස් පෙළ විභාගයේ සමත් වෙච්ච අපේ දුවල පුතාලා අගැයීමකට ලක් කරන වැඩපිළිවෙළක් දිගටම ගෙනියන්නට ඔබ කටයුතු සූදානම් කරගෙන යනවා කියලා. ඒ කටයුතු දැන් මොකද වෙලා තියෙන්නේ? අපි මේ අවුරුද්දේ ඒක කරනවා මේ සීනියර්ස් ඩේ අන්තිම ඒ සීනියර්ස් ඩේ ඉවර වෙන වෙලාවේ 3:30 විතර ඒක පටන් ගන්න 4:35 විතර ඒක ඉවර වෙනවා. දැන් ළමයිට අපි you know ඒගොල්ලන්ට අපි awards දීලා මේ ඊට පස්සේ මේ ළමයි තුන්දෙනෙක් හතර මේක කතා කරනවා මොකද ඒගොල්ලන් කොහොමද ස්ටඩි කරේ කොහොමද මේ marks achieve කරේ ඒගොල්ලන් මොනවද යුනිවර්සිටි එකට හරින්ද යන්නේ ඊට පස්සේ ප්‍රොෆෙසර් ෂෙල්ටන් තීරීස් ඔයගොල්ලන් දන්නවනේ last year president या यूनिवर्सिटी प्रोफेसर या यूनिवर्सिटी लाइफ का ना पूरा खत्म करना लमाइन देंग यूनिवर्सिटी याने लमाइन ये तो कोटा आई थिंक ये चला आई थिंक अभी एकला एकला इंक्रेज करना එතකොට දැන් කොහොමද ඒ දූ දරුවෝ ඔබට ඒ විස්තර දීලා ඒ කටයුතු වලට සම්බන්ධ වෙන්නේ ඉහලින්ම සමත් වෙච්ච ළමයින්ගේ අගයීමට ඒ ළමයි සම්බන්ධ වෙන්න පුළුවන් මොන විදිහටද රාජන් අපි මේ ඔස්ලංගාවෙන් ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා දැන් ගොඩක් කාලෙ ඉඳලා ඒක තියෙනවා අපි ඩිසයිඩ් කරපු දවසේ ඉඳන් මේ ළමයිලට අපේ ෆෝන් නම්බර්ස් තියෙනවා මේ කන්ටැක්ට් කරන්න කියලා ඉතින් ගොඩක් ළමයි කන්ටැක්ට් කරලා ඊට පස්සේ අපි ඒකට කට් ඔෆ් ඩේට් එකක් දුන්නා මේ මොකද මේ ලාස්ට් මන්ඩේ තමයි ඒක අපි ඔක්කොම ක්ලෝස් කළේ මොකද මේ අවෝඩ් දෙනකොට අපි එන්ග්‍රේව් කරන්න ඕන අවෝඩ්ස් එන්ග්‍රේව් කරලා අර වැඩවල ඔක්කොම ඕගනයිස් කරන්න තියෙනවානේ ඒකෙන්ද අපි කට් ඔෆ් කරලා තියන්නේ මන්ඩේ ඉතින් ඒ ළමයි ඒ රීච් අපි අපිව අපිට කොන්ටැක්ට් කරපු ළමයිත් ඔක්කොම අපි ඕගනයිස් කරලා තියන්නේ හොඳයි අපි ආපහු හැරෙනොත් මේ ජේෂ්ඨ පුරවැසියන්ගේ දිනේ කියන වැඩසටහනට මේ කාට හරි මේකට තවත් ජේෂ්ඨ පුරවැසියෝ ඉන්නව නම් අද මේ වැඩසටහන අහලා ඒ සම්බන්ධයෙන් දැනුවත් වෙලා එහෙම නැත්නම් කාට හරි ඇවිල්ලා ඔබට උදව් කරන්නට කැමැත්තක් තියෙන අය ඉන්නව නම් මොන විදිහටද ඒ ගැන විස්තර ලබා ගන්න පුළුවන් කාවද සම්බන්ධ කරගන්නට වුවමනා රාජන් एक उस लंका तीन मे फोन नंबर सर मे तीन थाम तीन एक दिन खाटी एंडोना मगे मगे फोन नंबर तीन मे नूम कीलिए फोन नंबर तीन आगे नेलूम दे मे पब्लिक ऑफिसर मे नूम दी मट इन तरह मिसना अभी एक क्लोज कर लास्ट मिनट मैं मंग अभी एक्सेप्ट करना सीनियर्स प्रश्न නොමිලේ මාර්තු 9 වෙනිදා උදෑසන ඉරිදා මේ ලබන ඉරිදා තෝන්ලි ප්‍රජාශාලාවේදී පැවැත්වෙන මේ ජේෂ්ඨ පුරවැසියන්ගේ දිනේ සම්බන්ධයෙන් තොරතුරු ඔබට ලබා ගන්නට පුළුවනි රාජන්ට කතා කිරීමෙන් ඔහුගේ දුරකථන අංකය 02352855 එවගේම නෙළුම්ට කතා කරන්නට පුළුවන් 02252 293 474 අප බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා රාජන්ට සම්බන්ධ වෙලා මේ වැඩසටහනට විදුරු සිංහල සංග්‍රහයට මේ ජේෂ්ඨ පුරවැසි දිනේ ලබන මාර්තු නැත්නම් ලබන ඉරිදා මාර්තු 9 ඉඳන් පැවැත්වෙන මේ ජේෂ්ඨ පුරවැසි දිනේ පිළිබඳව විස්තර අපේ අසන්නන්ට දැනුවත් කිරීම පිළිබඳව ඒ වගේම ඔබට දැනුවත් කරන්න කැමති බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඩකාහි පැවැත්වෙන ආසියානු කුසලාන තරගාවලියේ එක් තරගයකට අවධානය යොමු කරන්න කැමති බංග්ලාදේශ කණ්ඩායම තම පන්දු ඕර 50 අවසන් කරා කඩුළු 9කට ලකුණු 204ක් වශයෙන් වැඩසටහන අතරතුර අප ඔබට මේ පිළිබඳව වැඩි විස්තර ගෙනීමට බලාපොරොත්තු වෙනවා මිලදී ගීතේ ගායනය මාලනී බුලත්සිංහ
ලබන මාර්තු 15 වෙනි සෙනසුරාදා කාලිම්පෝ ඩොන්මෝ ප්‍රජාශාලාවේදී පැවැත්වෙනවා ස්පයිස් ඔෆ් ලයිෆ් නමින් විවිධ ප්‍රසංගයක්. ඉතින් මේ විවිධ ප්‍රසංගයේ තුලින් ශ්‍රී ලංකාවේ සිංහල දෙමළ ජාතීන් අතර සහජීවනයේ ඇති කිරීමත් මේ යුද්ධයෙන් පීඩා විඳි පුජ්‍යලයන්ට නැවත තම ජීවන ඇති කර ගැනීමට අවශ්‍ය පහසුකම් ලබා දීමත් ඒ සඳහා අවශ්‍ය ආධාර අරමුදල් ලබා ගැනීම තමයි මේ ප්‍රසංගයේ අරමුණ. ඉතින් මේ ප්‍රසංගයේ සංවිධායක කමිටු වෙනුවෙන් අද අපහා එකතු වෙනවා වෛද්‍ය ගාමිණී ගුණතිලක මහත්මයා. ආයුබෝවන් ගාමිණී මහත්මයා. ලබන මාර්තු 15 වෙනි සෙනසුරාදා මේ පැවැත්වෙන ප්‍රසංගයේ පිළිබඳව කිති විස්තරයක් කරන්න පුළුවන් අපි අසන්නන්ට. දැන් ෆුල් මේක මේ ඒ ගැන කිව්වා වගේ සිංහල දෙමළ සමාජ අතර සහෝදරත්වය වැඩි කරන්නත් ඉස්සර හිටියා වගේ මේ ඒගොල්ලන් මම හිතන්නේ යුද්ධයෙන් පසුව දැන් ඈත් වුණා මම හිතන්නේ සිංහල දෙමළ සමාජයට ඈත් වුණා ඒ ඈත් වීමට හේතු අවකාශයක් කියනවා. හැබැයි අපි දැන් කරන යන්නේ ලංකාවේ යාන්ත්‍රණයෙන් කරන යනවා වගේ උතුර නැගෙනහිර පැතිවල අපි මෙහෙත් පිටරටේ වසන වාසය කරන අපි එක වෙලා ඒ සහෝදරත්වය ආයිත් ඇති කරගන්න තමයි අපේ ඉතාම ලොකු අරමුණ. ඊට අමතරව අර කිව්වා වගේ යුද්ධෙන් තුවාල ලැබුව අපේ සොල්දාදුවන්ටත් LTTE ඉස්සර ත්‍රස්තවාදියට එකතු හිටි යුද්ධෙන් තුවාල ලැබූ ඒ අයටත් උදව් කරන්න IT ඉක්විප්මන්ට් අරන් දෙන්න තමයි අපි මේ අපේ පළමුවෙන් අරමුණ. ඉතින් ඊට අමතරව තව දෙකක් තුනක් තියෙනවා අපේ මේ චැරිටි දෙකක් තියෙනවා. අනිත් එකක් තමයි බඩකලපුවේ ඉන්නවා තනි වෙච්ච ගැහැණු අය කීපයක්. ඒ අයට මේ ඇඳුම් මහන හැටි කියා දෙන්න ප්‍රෝග්‍රෑම් එක අපි ඒකට අපි ඔය ඉස්සෙල්ලත් අපි මුදල් ඇරියා. ඒක නැවතුණා මොකද ඒගොල්ලන්ට මුදල් නැති වුණ නිසා. ඉතින් ඒකටත් අපි මොකක් හරි කොයි පමණින් හරි සම්මාදමක් කරලා ඒ ප්‍රෝග්‍රෑම් එක ආයි පාරක් යනක තමයි අපි අනිත් අරමුණ.
මේ පාසු 15 සෙනසුරාදා පැවැත්වෙන මේ ප්‍රසංගයේට ඇත්තම අර බාලි කිව්වා වගේ මේ සිංහල සහ ද්‍රවිඩ මේ සියලු දෙනාම එකතුව සූදානම් කරන මේ ප්‍රසංගයක් කොහොමද මේ වෙනකොට මේ ප්‍රසංගයට මේ අපේ දෙමළ සහෝදර හිත මිත්‍රාදීන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය දැන් තියෙන තත්ත්වයට අපිට දැන් මොකද අපේ කමිටියේ ඉන්නවා හුඟක් දෙමළ අය එයාගෙන් නම් හොඳ सहायकिन වෙන වෙනත් දේවල් තියෙන නිසා ඒගොල්ලන්ට ප්‍රශ්න ඇතිලා තියෙනවා නැත්නම් වෙන වෙන දේවල් වලට යන්න ඉඩ තියෙනවා ඉතින් ඒගොල්ලන්ට ඒවයින් ඒකට යන්න තියෙන මේකට එන්න හම්බ වෙන්නේ නැහැ කියලා එක එක ප්‍රශ්න ඇති වෙන නිසා අපිට මේ වතාවේ ඒ සහයෝගියත් අඩු වුණා. බයි මට මේ දැන් තේන හැටියට නම් මෙහි දැන් වාසික අනිත් වැඩි ඉන්න අනිත් දෙමළ विशाल प्रतिचार संपादने මේකේ අපි එක එක විවිධ දේවල් ඒ දාට අපි කියනවා මේ නාට්‍ය සංගීත වගේ සංගීත ගායක කට්ටියක් ඉන්නවා ඒකට සිංහල දෙමළ ඉංග්‍රීසි තුනම එකතු වෙනවා ඊවිතරක් නෙවෙයි හින්දි සින්දුත් ඒ පරණ මේ චිත්‍රපටි වල හින්දුත් ගායනා කරනවා දාට ඉතින් ඒ ටික වෙනවා ඒ ටික මම හිතන්නේ මිනිස්සුන්ට සෑහෙන විදිහට यूनिफॉर्म नडाल वगे ऑस्ट्रेलियन क्रिकेट खंडा मे कैप्टन माइकल क्लार्क बैट वगे देवल अभी ऑप्शन ऑस्ट्रेलियन क्रिकेट टीम के खेमती आना मे पानी लबागे देवल අඩු විලට උනත් මං හිතන්නේ වැඩි විලට උනත් ලබා ගන්න අමාරුයි ඒවා. ඒවා මේ කියන්නේ මොනවද මේ මෙමරබීලා කියලා කියන්නේ. ඉතින් ඒකත් අපි ඊළාට මිනිස්සුන් එයාට ආපු ඇත ගෙනල්ලා දෙනවා ඉස්සරහට. ඉතින් එදාට මේ ප්‍රසංගය ආරම්භ වෙන්නේ කොහොමද කියේද? ඒ වගේම මේ ප්‍රසංගය ආරම්භ වෙනවා ඒක. ඔව් ඒක හැන්දෑවේ 6ට පටන් ගන්නනේ. संगीत गी गायन हरियत हाय पटांग पार्लिमेंट फिलिप प्रोडक्ट
ජෝන් ඇලෙක්සැන්ඩර් ඒ දෙන්නත් එදා තේනවා පිණි සිටි ඒගොල්ලෝයි මම මේ පොඩි පොඩි කතාවකුත් කරයි ඒවා ඊට අමතරව මෙල්බර්න් වලින් කට්ටියක් එනවා හැමතැනම කැම්බරා මෙල්බර්න් ඒවා පැති වලින් මිනිස්සු ඒ අය මේකට සහභාගී වෙන්න කැමති අය එනවා ඉතින් ඒක ලොකු අපිට ලොකු ලොකු ලොකුක් බොහොම සන්තෝෂයි අපි ඒ අය සහභාගී වෙන්න ගැන ඉතින් ඒ නෑට හොඳයි ඒක දැනගන්න මම හිතන්නේ අපි ඉතින් 6ට පටන් ගන්නවා ඒක හොඳයි 6 ඉඳන් එතකොට හොඳයි ඉතින් 6ට පටන් අරගෙන හයට පටන් අරගෙන ඒ ඒ ඒ වුණාම අන්තිම අන්තිම කොටස තමයි බොනී ෆනෑන්ඩ් ලක් හැමෝම දන්න බොනී ෆනෑන්ඩ් තමයි අන්තිම කොටසේ ගීත ගායනා කරගෙන යන්නේ හොඳයි ඉතින් මේ පිළිබඳව වැඩි තොරතුරු ලබා ගැනීමට සාමේ මේ කෙරෙන ක්‍රියාවට උදව් උපකාර කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙකුට කාවද අමතන්න පුළුවන් මට කතා කරන්න කම මට කතා කරද්දී හැකි මගේ නම්බරේ ෆ්ලයර් එකේ තියෙනවා මගේ අංක 0414679484 ඒ නම්බර එක කතා කරලා මම ඕන වෙලාවක කතා කරලා ඒ ඔක්කොම විස්තර ටික ලබා දෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ ෆෝන් නම්බර් ඊමේල් ඇඩ්‍රස් උනත් මට පුළුවන් ඒ ෆ්ලයර් එකයි ඔක්කොම එවන්න කැමති නම් නැත්තම් මට කතා කරද්දී මට පුළුවන් ඒ ඔක්කොම ඒ වෙලාවට विविध प्रसंगे श्री लंका युद्ध अनाथ उगेम असरणता दिमल सह सिंह जनता युद्ध मुदा से आधार उपकार अरमुनी केरण मे प्रसंगे सदहादी वैद्य गामिनी गुणतिलक महात्मा इतम श्रुति वंदन अपे असन्नत नवत धनुमती मे फिल्म वेड़ तुर तुर लागे निमट अमतर दुस्तर गामिनी गुणतिलक महात्मा दुर्घटना के बिंदु हतरा इकाय हतराय हाय हताय नमय हतराय अटाय हतर इति मां नवत තාවක් ස්තුතිවන්ත වෙනවා අද මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඒ පිළිබඳව තොරතුරු රැගෙන ඒ පිළිබඳව බොහොම ස්තුතියි බොහොම ස්තුතියි වේලාව රාත්‍රී 10:05 විනාඩි 32යි විදුරු සිංහල සංග්‍රහයේ සතියේ ප්‍රවෘත්ති සමගින් සුජීව මුදලගේ යුද අපරාධ පිළිබඳව වගවීම සොයා බැලීමට ලක් රජයට තවත් වසරක් කල් දෙයි जगत मानव हिमिकम कार्यालय स्वाधीनत्वे पिलिबंदव श्रीलंका मानव हिमिकम समुलुगेदी प्रश्न कराय जिनीवा वित इदिरिपत्वे अती योजना खेटुंपतिन तमिल जनतावट किसिदु साधारण इटु नोन भाव तमिल जातिक संधाने पावसाई जात्यांतर परीक्षण क्षंदहा इंदियाव वेनमम योजनावक इदिरिपत् कलयुतु भाव करुणानिधिगेन इंदिया रजयट बलपैम युद्ध हमदावटे रही चोदना ओपुहोत विदुलुपुटुवट यान्ने देशपालक इन्नव तमाभव सरत्फोंसेका पावसाय मेन्न प्रवृत्ति विस्तरय संग्राम समये अवसान अधिरेदी सिदुवियतै पवसेन युद्ध अपराध पिलिबंदव वगवीम पिलिबंदव कटयुतु किरीमट श्रीलंका राज्येट तवत् वसरक कल देन योजनावक 25 वन एक्सत् जातीन्गे मानव हिमिकम कौन्सिलेट इदिरिपत् कराय ब्रितान्ये मोंटेनेग्रो मेसिडोनियाव सह मुरुसी राज्यान विसिन मेम योजनाव मेवन पेवर्तिन मानव हिमिकम ससिवारेट पेरेदा इदिरिपत्कल बवाई मानव हिमिकम वेब्बडुवे दक्वा सिटिन्ने नवी पिल्ले महकोमसारीश्वरिय विसिन श्रीलंकावे संचारयक निमावे इदिरिपत्कल वार्ताव अनुमत करन मेम योजनाव दनट उतुरे बिंबोंब इवत् किरीम नवत इदिक्रीम सह नवत पदिंचि किरीमे प्रगतिय सलका बला युद अपराध पिलिबंदव वगवीम सेवीमट तवत् वसरक लक् राज्येट दिय युतु बव योजना कोट तिबे मानव हिमकम कोमसारीश्वरियट नवत मेम वसरे सेप्तेंबर मासे पेवत्तेन ससिवारेट श्रीलंकावे युद्धापराध संधा वगवीम पिलिबंदव सोया बेलीम पिलिबंदव लक्राज्ये गेनेति पीवरवल प्रगतिये पिलिबंदव वार्षिक वार्तावक सहा वसर 2015 मार्तु मासेदी लिखित वार्तावक मानव हिमकम ससिवारेट इदिरिपत् करन लेस एम योजनावे इल्ला सिटी एक्सत् जातीन्गे महालेखम बैंकी मून महताद समुलुवेसिय आरंभक देशनीयदी पसुगिय संदुदा श्रीलंकाव पिलिबंदव इदिरिपत् करन योजनाव पिलिबंदव संधान कोट ऐति अतर श्रीलंकाव पिलिबंदव नवी बिल्ले महकोमसारीश्वरिगे वार्ताव अनुमत कोट तिबे सिय देशनीयदी मंगल ससिवारयेदीम मेसे महालेखमवरया श्रीलंकाव पिलिबंदव अदहस दैक्वीम निर्दय लेस विवेचनयट लक्कल श्रीलंका विदेश अमात्य महाचार्य जी एल पीरिस महता महालेखमवरया यनु स्वाधीन अपक्षपाती विनयद भावयकिन युतुव कटयुतु कल युतु अयकु विय युतु बवत् संधान कोट ऐत
මහලේකම්වරයා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත යුතු පියවර ගැන සඳහන් කිරීම ඉදිරියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කවුන්සලයේ ගන්නා තීන්දුව තීරණවල සාධාරණත්වයේ සම්බන්ධයෙන් ගැටලු ඇති කරවන්නක් බවද පීරිස් මහතා අවධාරණය කොට තිබේ जगत मानव हिमकम कार्यालय स्वाधीनत्वे पिलिबंधव श्रीलंकाव मानव हिमकम समुलुएदी प्रश्न कराय समुलुएसी देशनेदी येमिसे प्रश्न कोट सिटी जीएल पीरिस श्रीलंका विदेश मातिवरया मूल्यमय वशेन स्वाधीनत्वे अक्नुमति मानव हिमकम कार्यालय कटयुतु वलद स्वाधीनत्वे खादने वेमिन तिबेन बव अवधारणे कोट तिबे पिल्ले वार्ताव संपूर्णेन्म पदनम विरहित सह असत्य करनु अंतर्गत वार्तावक लेस विसिपस्वन सचिवारेट सहभागी वी सिटी राजनायकेंट हंदुन्वा दी यति विदेश अमात्यवरया मेम वार्ताव एक्सज्जातीन्गे मानव हिमकम पिलिबंदव वन प्रज्ञाप्तिय उल्लंघने वन आयुरिन सकसायतैद चोदना कोट सिटी ශ්‍රීලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයේ ඉතා සංවේදී කටයුත්තක් බව දක්වා ඇති අමාත්‍යවරයා ඒ සඳහා අවශ්‍ය කාලය ලබා නොදී අසාධාරණ අයිති සහගත ඉල්ලීම් සහයෝජනා ගෙනෙමින් හිස ඔසවන ශ්‍රී ලංකාවේ ගමනට බාධා කිරීමට කටයුතු කරන බවටද චෝදනා කොට තිබේ ජිනීවා විත දැනට ඉදිරිපත් වී ඇති ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවෙන් තමනට කිසිදු සාධාරණයක් ඉටු නොවනු ඇතැයි අතුරුදන් වූවන්ගේ සහ යුද්ධයෙන් මිය ගිය අයගේ ඥාතීන්ගේ විශ්වාසය බව දමිල ජාතික සංධානය පවසයි බලේ බෙදා රට එක්සත් කරමු මැයින් වූ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දමිල ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මේ බව පවසා තිබේ යෝජිත කෙටුම්පත මගින් ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා නොසිටින්නේ ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාවේ විකල්ප ආණ්ඩුවක් බලාපොරොත්තු වන නිසා විය හැකි බවද ප්‍රේමචන්ද්‍රන් මහතා එහිදී පවසා ඇත ජාත්‍යන්තර විමර්ශන යෝජනාවක් සඳහා වන සිංහල ජනතාවගේ විරෝධය රජයට වාසිදායක ලෙස යොදාගත හැකි බැවින් එසේ ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා නොසිටියා විය හැකියිද මන්ත්‍රීවරයා අනුමාන කොට ඇත මානව හිමිකම් කඩවීම පිළිබඳව වසර 5ක් කිසිදු පරීක්ෂණයක් නොකළ රජයකට ස්වාධීන පරීක්ෂණයක් සඳහා තවත් වසරක් ලබා දීමේ අරමුණ කවරෙක්දයි මන්ත්‍රීවරයා මාධ්‍ය හමුදියේ ප්‍රශ්න කළ බව ජනමාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි ජාත්‍යන්තර ප්‍රජාව තම වගකීම් නැවත වතාවක් පැහැර හැර ඇතැයි බ්‍රිතාන්‍ය දමිළ සංසදයේ පවසයි එක්සත් ජාතීන්ගේ මැදිහත්වීමෙන් ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වුණු දැක්ම දමිළ ජනතාවගේ බලාපොරොත්තුව වූ බවයි සංසදයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්කුමාර් පවසනුයේ ශ්‍රී ලංකා රජයට විරුද්ධව එල්ලවන චෝදනා ගැන විමර්ශනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා රජයටම පැවරීම පිළිගත නොහැකි පිළිවෙතක් ලෙසිනුයි BBC සමග සාකච්ඡාවකට එක්වමින් රාජ්කුමාර් පවසා ඇත්තේ ජාත්‍යන්තර විමර්ශනයක් ඉල්ලා සිටින බව පැවසූ මානව හිමිකම් කොමසාරිස්වරිය සහ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය යුතුකම් වලින් බැහැර වී තිබෙන බවටද ඔහු එහිදී චෝදනා කොට තිබේ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා ඉන්දියාව වෙනමම යෝජනා කෙටුම්පතක් මානව හිමිකම් කවුන්සලයේ ඉදිරිපත් කළ යුතු බව තමිල්නාඩුවේ ද්‍රවිඩ මුන්නේත්‍රම් කසාගම් පස්සේ නායක මුතුවේල් කරුණානිධි පවසයි දැනට ඉදිරිපත් වී ඇති යෝජනාව බලාපොරොත්තු කඩවීමක් ලෙස දක්වා ඇති මුතුවේල් කරුණානිධි වසර 5කට පසු තවත් වසරක් කල් දීම මගින් සාක්ෂි වෙනසීමට ලක් රජයට අවස්ථාවක් ලබා දෙන බවද දක්වා සිටී මානව කොමිසමේ මීට කලින් සම්මත යෝජනා දෙක මගින් කිසිදු ඵලයක් අත්කළ නොගත්තා මෙන්ම මෙම යෝජනාවද ලක් රජයේ මායිම් නොකරනු ඇතැයිද කරුණානිධි පැවසූ බව ඉන්දියා මාධ්‍ය වාර්තා කරයි අර්බුදයේ විසඳා ගැනීමට ශ්‍රී ලාංකිකයිනටම ඉඩ දෙන ලෙස දකුණු අප්‍රිකාව මානව හිමිකම් කවුන්සලයේදී ඉල්ලයි ශ්‍රී ලංකාවේ අර්බුදයේ විසඳා ගැනීමට ශ්‍රී ලාංකිකයිනටම ඉඩ දිය යුතුයයි සමුළුවේදී ඉල්ලා ඇත්තේ දකුණු අප්‍රිකානු ජාත්‍යන්තර සම්බන්ධතා ඇමතිනි නකෝනා මාෂාබානෝ විසිනි දකුණු අප්‍රිකාවේ ප්‍රශ්න විසඳා ගන්නු ලැබුවේ දකුණු අප්‍රිකානු ජනතාව විසින්ම බවත් ඒකේ ක්‍රමවේදය ශ්‍රී ලංකාවට සුසු බවත් ඇය පැවසූ බව දිවයින පුවත්පත වාර්තා කොට සිටී අමාත්‍ය නිමල් සිරිපාල් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ඉහළ පෙළේ ශ්‍රී ලංකා දූත පිරිසක් මානව හිමිකම් සමුළුවට පෙර දකුණු අප්‍රිකාවේ සංචාරයේ කොට එහි සාර්ථක ප්‍රතිසන්දාන ක්‍රියාවලිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව කරුණු හැදෑරූ බව ජනමාධ්‍ය මීට පෙර වාර්තා කොට තිබිණ. මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිද්ධීන් පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා වන යෝජනාව ස්වෛරී රටක අභ්‍යන්තර ගැටරු වලට අනිසි විදේශ මැදිහත්වීමක් බව අගරදිගුරු අතියුතු මෙල්කම් කාඩිනල් රංජිත් හිමිපාණෝ නිවේදනයක් නිකුත් කරමින් පැවසූහයි ජනමාධ්‍ය වාර්තා කරයි
යුද්ධයට මැදි වී අසරණ වූ ජනතාව වෙනුවෙන් රට තුලම සකස් කළ උගත් පාඩම් සහ සංහිඳියා කොමිසමේ වාර්තාව ක්‍රියාවට නම් වෙද්දී නොහික්මුණු බවකින් යුතුව ජාත්‍යන්තරයේ කටයුතු කිරීමෙන් සිදුවන්නේ ගොඩනගාගත් සාමය ආර්ථික අධ්‍යාත්මික සහෝදරත්වයේ විනාශ වීමක් බවද උන්වහන්සේගේ නිවේදනයේ සඳහන් වෙයි. මාතෘභූමියේ ගොඩනැගීම ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීම කාගේත් යුතුයකමක් බව දක්වන අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණෝ ප්‍රශ්න විසඳා ගැනීමට එඩිතරව එකිනෙකා සමග සාකච්ඡා කිරීමට නම්ය සීලේව අත්ල් බැඳගත යුතු බවද අවධාරණය කොට සිටී. ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව යුද අපරාධ ඔප්පුව හොත් විදුලි පුටුවට යන්නේ තමුන් බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා පවසයි. තමන්ගේ ඍජු අධීක්ෂණය අනදීම නායකත්වයේ යටතේ යුද හමුදාවේ කටයුතු සිදු බව දක්වන ෆොන්සේකා මහතා එබැවින් විදුලි පිටුව වෙත පියනගන්නේ තමා මිස කොළඹ සිටි දේශපාලකින් නොවන බව අවධාරණය කොට ඇත්තේ ඩෙලිමිර වෙඩ් අඩවිය සමග පැවති සාකච්ඡාවකදීය. තමන් නායකත්වයේ දරන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මෙතෙක් ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳව අදහස් දැක්වීම සඳහා ඩෙලිමිර වෙබ් අඩවිය සමග පැවති සාකච්ඡාවකදී වත්මන් ජිනීවා සමුළුව වෙත ඉදිරිපත් වීමට නියමිත යුද අපරාධ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් පිළිබඳව අදහස් දක්වමින් හිටපු හමුදාපතිවරයා මේ බව පැවසූ බවයි ඩෙලිමිර වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරනුයේ. අද විනිමය අනුපාතයකේ එක් ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 117.71යි, එක් ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 130.48යි, එක් ඔස්ට්‍රේලියානු ඩොලරයක් ඇමරිකාන් 89යි. ප්‍රවෘත්ති අවසන් කිරීමට සාරාංශය යලිත්. යුද අපරාධ පිළිබඳව වගවීම සොයා බැලීමට ලක්රාජයට තවත් වසරක් කල් දෙයි. ජගත් මානව හිමිකම් කාර්යාලයේ ස්වාධීනත්වයේ පිළිබඳව ශ්‍රී ලංකාව මානව හිමිකම් සමුළුවේදී ප්‍රශ්න කරයි. ජිනීවා වෙත ඉදිරිපත් වූ ඇති යෝජනා කෙඩුම්පතින් දමිළ ජනතාවට කිසිදු සාධාරණයක් ඉටු නොවන බවට දමිළ ජාතික සංධානයෙන් චෝදනා. ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා ඉන්දියාව වෙනමම යෝජනාවක් ඉදිරිපත් කළ යුතු බව කරුණානිධිගෙන් ඉන්දිය රජයට බලපෑම්. යුද හමුදාවට එරෙහි චෝදනා ඔප්පුව හොත් විදුලි පුටුවට යන්නේ දේශපාලකින් නොව තමා බව සරත් ෆොන්සේකා මහතා පවසයි. විතර සිංහල සංග්‍රහයේ සතියේ ප්‍රවෘත්ති මින් සමාප්තයි. You are listening to SWA FM 99.9. This is Voice of Sri Lanka, broadcasting in Sinhalese, every Thursday from 10 p.m. to 11 p.m. Kamalasti! Kamalasti? Noorada vama kanninna. Conditions apply. Agosto 2 ni Sinsrada Savasahaya Theatre, Califord Roslia Community Shalavedi. උතුරු නැගෙනහිර පළාත්වල ජීවත් වන ජනතාවගේ සුබ සාධනීය වෙනුවෙන් සිඩි නුවර වාසය කරන සිංහල සහ දෙමළ ප්‍රජාව එකතු වූ සංවිධායකණය කරන ස්පයිස් ඔෆ් ලයිෆ් විවිධ ප්‍රසංගයේ පැවැත්වෙන දිනේ 2014 මාර්තු 15 වෙනිදා සවස 7 සිට රාත්‍රී මධ්‍යම රාත්‍රී දක්වා කාලිම්පර්ඩ් නෝත්‍රොක්ස් පාරේ ඩොන්මු ප්‍රජාශාලාවේදී පැවැත්වේ. මේ ප්‍රසංගය සඳහා සිංහල දෙමළ ඉන්දීය සංස්කෘතික අංග ඉදිරිපත් කෙරේ. සරා සිහින ශ්‍රී ලංකාවේ ජනප්‍රිය තරුණ ගායක දෙපළක් වන බාතිය සහ සන්තුෂියේ ඔස්ට්‍රේලියානු සංචාරයේ සිඩ්නුවල සරා සිහින ප්‍රසංගයේ 2014 මාර්තු 15 වෙනි සෙනසුරාදා රාත්‍රී 7 සිට රාත්‍රී 11 දක්වා බ්ලැක් ටවුන් බෝමන් ශාලාවේදී ප්‍රවේශ වට ඩොලර් 40යි සහ වෙන් කළ ආසන ඩොලර් 50යි. ප්‍රවේශ වට වෙන් කරවා ගැනීම සහ වැඩි විස්තර සඳහා මතන්න රොබින් බොස්කෝ දුරකථන අංකයේ 04.06.17.1.7.3 සමාවෙන 7.21 දුරකථන අංකය නැවතත් 04.06.17.1 ශ්‍රී ලාංකික ප්‍රජා සංවිධාන සංසදයේ සංවිධානීකරණ එක් පිළට 6 දිනා ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන දිනේ 2014 මාර්තු 23 වෙනි ඉරිදා පෙරවරු 8:30 සිට දවස පුරා පැවැත්වෙන ස්ථානයේ මෙඩෝ බැංක් පාර්ක් කෝනර් කොන්ස්ටිටියුෂන් රෝඩ් ඇන් මොස් ඇවෙනියු මෙඩෝ බැංක් වැඩි විස්තර සඳහා මතන්න මාලින් 04.31.235.515 පියුම් 04.23.23.462
දරුවන්ගේ අධ්‍යාපනය දෙමව්පියන් විශේෂයෙන් සලකන දෙයක්. මොන ආකාරයේ ජීවන රටාවක වුණත් දෙමව්පියන් විශාල වශයෙන් බලාපොරොත්තු තබන දෙයක් තමයි දරුවන්ගේ අධ්‍යාපනය. අධ්‍යාපනය ලබා දීමේදී සාමාන්‍ය පාසල් අධ්‍යාපනයට අමතරව දෙමව්පියන් සලකන දෙයක් තමයි තමන්ගේ දරුවන්ට ඉතා කඩිනම් අධ්‍යාපනයක් ලබා දීම තුළින් යම් තරඟයකට යොමු කර කඩිනම් අධ්‍යාපන ඉලක්කයන් කරා යාමට සැලසීම. මේකට අද කාලේ තියෙන හොඳම විකල්පය විදිහට සලකන්නේ මේ පාසල් අධ්‍යාපනයට අමතරව ට්‍යූෂන් අධ්‍යාපනයට යොමු කරන එක. ඉතින් මේ ට්‍යූෂන් අධ්‍යාපනය ලබා දීමෙන් ලැබෙන හොඳ සහ නරක ප්‍රතිඵල මොනවාද? දරුවන්ගේ අධ්‍යාපනය තුළින් බලාපොරොත්තු වෙන්න ඕනේ මොන වගේ දෙයක්ද? දරුවන්ගේ අධ්‍යාපන බලාපොරොත්තු රැකියා මූලික අධ්‍යාපනයේදී කොහොමද අපි මේ හොඳ පූර්වයසියෙක් අනාගතයට බිහි කරන්නේ? මේ වගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට අද අපි සම්බන්ධ කරගන්නවා මහාචාර්ය චන්ද්‍රා කාර්යවසම් මහත්මයා. මුලින්ම මම අහන්න කැමති මහාචාර්ය කාර්යවසම් මහත්මයාගෙන් මේ ටියුෂන් අධ්‍යාපනයේ පිළිබඳව ඔබ දරන මතය කුමක්ද කියලා. අධ්‍යාපනය කියලා කියන්නත් බෑ. මේකට අපි කියන්නේ ටියුෂන් කර්මාන්තය කියන වගේ වචනයක්. ඒ වගේ කියන එක වැඩි හොඳයි. මොකද මේ මේකෙන් අදහස් කරන්නේ අර දෙමව්පියන්ගේ තියෙන ඉක්මනින් ළමයි සකස් කරගන්නට ඕනේ කියන එක ඉක්මනින් මේ තරඟයට යොමු කරන්නට ඕනේ කියන අදහසයි මේ කර්මාන්තයෙන් කරන්නේ. ටියුෂන් හැබැයි මෙහෙමත් පැත්තක් තියෙනවා. ඒක නරක දෙයක්. නමුත් එක්තරා ප්‍රමාණයකට දැන් මේ අපි කාලීන වශයෙන් අවශ්‍යයි කියලා හිතන් කියන්න පුළුවන් මෙන්න මේ කාරණය නිසා. මොකද මේ හුඟක් දුරට වර්තමාන සමාජ තත්ත්වයන් අනුව මේ වගේ අවශ්‍යතා පෙන් නගින්න පුළුවන් දුර්වල අංශ වලින් ළමයෙකුට සුළු ප්‍රමාණයක් මං හිතන්නේ අත උදව් දුන්නට කමක් නැහැ. මොකද විශේෂයෙන්ම අපේ වගේ දැන් මේ ඕස්ට්‍රේලියාවට පැමිණ සිටින පිරිස අතර ගත්තෙන් පස්සේ හුඟක් දෙනෙක් ඇවිදිලා තියෙන තමන්ගේ දරුවන් හොඳට හරි ගස්ස ගන්න, දරුවන්ට උසස් තත්ත්වයන් ලබා දෙන්න. එතකොට අපි අර පරමාදර්ශ විදිහට මං හිතන්නටත් හොඳ නැහැ කියලා හිතන් මට නම් හිතෙනවා. ඔව්, දැන් මෙතනදී ඇත්තටම මේ දෙමව්පියන් කඩිනමින් ඉගැන්වීමේ අවශ්‍යතාවයක් ඇති වෙනවා. විශේෂයෙන් මේ සමාජයේ අනෙක් දෙමව්පියන් දරුවන් කරන කියන දේ අනුකරණයට ලක්වීමක් මෙතනදී අපිට දකින්න පුළුවන්. මේ පිළිබඳව ඔබ දකින්නේ කොහොමද?
දැන් මෙහෙමයි අපිට මෙන්න මෙහෙම පැත්තක් තියෙනවා මේ ළමයි හදාවඩා ගැනීමේදී ළමයිව අර මේ හරි චයිල්ඩ් සින්ඩ්‍රෝම් කියලා එකක් තියෙනවා ඒ කියන්නේ ඉක්මනින් ළමයිව උසස් තැනකට ගෙන යාමේ සහ ලක්ෂණයක් තියෙනවා එකට අපි කියන්නේ හරි චයිල් සින්ඩ්‍රෝම් කියලා හිතන්. ඉතින් මේ ළමයිව ඉක්මන් කරලා උගන්වන්න හදන එකේ වැරද්දකුත් තියෙනවා. ඒ කියන්නේ එහෙම බෑ ළමයින්ට ඉගෙන ගන්නත් බෑ. ළමයින්ට ඉගෙන ගන්නට නම් හුඟක් දුරට ළමයින්ගේ ස්වසංකල්පය දියුණු කරන්නට. ස්වසංකල්පය කියලා කියන්නේ ළමයාගේ හැකියාවන් ළමයාට ළමයාගේ ශක්ති සම්පන්න පවුලකින් ළමයා ගොඩනැගෙන්නට ඕන. ළමයාම ශක්ති සම්පන්න වෙන්නට නම් ළමයාට හොඳ ශක්ති සම්පන්න පවුලක් තියෙන්නට ඕන. ඊළඟට ළමයා තුළ ඇති කරන්නට ඕන ඉගෙනීමේ පිපාසයක්. ඉගෙනීමේ උවමනාවක් ඇති කරන්නට ඕන එක්තරා ප්‍රමාණයකට. ඒ කියන්නේ ළමයිව මේ එක්තරා විදිහකට දිරිගන්වන සුළු විදිහට ළමයිව සකස් කරගන්නට ඕන. හැබැයි ළමයාම ඕනවට වැඩිය දක්කන්න නැත්නම් ඉක්මන් ගමන් යවන එක ඉතාමත් නුසුදුසුයි කියලා හිතන් තමයි කියන්නේ. මොකද ළමයාට ඒක හරි අසහනයක් වෙනවා. ළමයාව අපි කියන්නේ ඔය දැන් කාංසාවටපත් වෙනවා. ළමයා එක්තරා විදිහකින් අපහසුතාවයන්ටපත් වෙන්නට පුළුවන් කියන අදහසක් තියෙනවා. ඕ අද අධ්‍යාපනීය විෂය මූලික අධ්‍යාපනයේ සීමා වෙලා විශේෂයෙන්ම මේ වගේ රටකට සංක්‍රමණය වෙලා ඉන්න පළවෙනි පරම්පරාව දෙමව්පියන් තවමත් ඉන්නේ මේ Taman හැදුණු වැඩුණු සමාජ සංස්කෘතික සීමාව තුළ මේ වගේ අවස්ථාවක දෙමව්පියන් කටයුතු කරන සුදුසු ආකාරය මොකක්ද කියලාද ඔබට හිතෙන්නේ දැන් මෙතෙන්දී අපිට මට වෙන පැත්තකට යන්න හිතෙනවා මොකක්ද මේ අපේට මේ කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ ළමයි තුල යම් කිසි ගුණධර්ම ටිකක් ඇති කරගන්න. දැන් අපි ශ්‍රී ලංකාවෙන් එන අයට ඉතාමත් වැදගත් මා හිතන්නේ අපේ පරණ සංකල්පයක් තියෙන මේ සත්පුරුෂ භාවය කියන එක. සත්පුරුෂයෙක් ගැනීම කියන එක ආගමකට අයිති දෙයක් නෙවෙයි. පෙරදිග රටවල තියෙන දසත් තමයි මිනිස්යෙන්ගේ වටිනාකම තියෙන හොඳ මේ ගුණවත් නැනවත් බුද්ධිමත් කියන පැත්තට යන්නට ඕන. දැන් අපි කියන්නේ මේ අපි පරණ අපේ හැඟීමකුත් තියෙනවනේ මේ ගුණවත් නැනවත් කියන අදහස අපිට තියෙනවා. ගුණ නැන බලෙන් යුතු පුතුමේ ඊතාගරු කියලා හිතන් කියන්නේ. එතකොට ඒක අරිම වැදගත් මේ වගේ සංස්කෘතියකට. මොකද මෙහි හරියට ਸਰව සම්පත්තියෙන් රටක ළමේ කැදෙන වැදිනකොට අපහසුතා රාශියක් තියෙන මොකද මුල් රටේ ඉඳලා තව රටකට ආවහම එක්තරා මේ සංස්කෘතික කම්පණයකටපත් වෙනවා. අපි කියන්නේ කල්චර් ෂොක් කියන එක. එතකොට දැන් දෙමව්පියන්ට මේක හරි බරක් වෙනවා අර කොයි රටේ විදිහටද අපි මේ ළමයි හදන්නේ කියලා. මොකද අපේ රටවල් සාමාන්‍ය කෘෂිකාර්මික සමාජවල දෙමව්පියන්ට ගරු කිරීම සහෝදර සහෝදරයන්ට සැලකීම වැඩිහිටියන් සැලකීම වගේ ගුණධර්ම තියෙනවා. මේ සමාජවල තියෙන්නේ ස්වාධීනත්වය ඉන්ඩිවිජුවලිසම් තරවිදි මේ තාක්ෂණික පරිසරයකට ඇවිදිල්ල තියෙන මේ මාරු වීම ටිකක් අපහසු වෙනවා දෙමව්පියන්ට මෙන්ම දරුවන්ට එක්තරා ප්‍රමාණයකට මේ මාරු වීම මේ සමාජයට මාරු වෙලා හිටා මේ සමාජයේ සකස් වෙන්නට ඕන මේ සමාජයට උචිත විදිහට සකස් වෙන්නත් ඕන ඉතින් මේක එක්තරා විදිහක අර දැන් මේක අපි කියනවා ශිෂ්ටාචාර අතර ඝට්ටනයක් වගේ සංස්කෘතියන් අතර ඝට්ටනයක්. දැන් ඔය 1990 ගණන් වල 92 දී විතර ඇමරිකාවේ සැමුවෙල් හන්ටින්ටන් කියන මේ මහාචාර්යවරයා පොතක් ලිව්වා Clash of Civilizations කියලා. ඒක නම් සඳහන් වෙන්නේ ඉතින් මේ යුරෝපීය හා මුස්ලිම් ශිෂ්ටාචාර ඉස්ලාමීය ශිෂ්ටාචාරය අතර තියෙන ඝට්ටනය. ඒක දැන් වෙමින් තියෙනවා. ඒ වගේ දැන් හුඟක් රටවල් වලට වෙලා තියෙනවා මේ යුරෝපීය ශිෂ්ටාචාරයේ තාක්ෂණික ශිෂ්ටාචාරයේ බටහිර ශිෂ්ටාචාරයට පැමිණියාම තමන්ගේ අක්මුල් රූට්ස් අඩු වෙන ගතියක්. ඒ කියන්නේ මේ මේක හරියට මේ සැප සම්පත් වැඩි සමාජයක සංවෘත්ති සමාජයක තියෙන ලක්ෂණයක් තමයි තමන් මෙවලම් වලම you become a tool of tools කියන එක. ඉතින් අපිට හරි අමාරුයි මේකෙන් හොඳ ටික සාරය උරාගෙන හිටන් කටයුතු කරන එක හරි අපහසුයි. විශේෂයෙන්ම හැදෙන දරුවෝ දෙමව්පිය හිටපු සමාජයේ නෙමෙයි මේ දරුවෝ දැන් ඉන්නේ. මේ දරුවන්ට පේන්නේ වටා පිටාව අර අපි ගරු කරපු අපේ පැරණි සංස්කෘතික රටාවකට අනුව නෙමෙයි. ඉතින් මේක නිසා හරි බරපතල වගකීමක් දෙමව්පියන්ට තියෙනවා අපේ මේ
සංස්කෘතික වටිනාකම අනුව ළමයි හදා වඩාගෙන ඒකට දෙමව්පිය නිදර්ශනයක් වෙන්නට ඕන අර අපි දැන් වෙලා තියෙන්නේ හුඟක් රටවල් වල මේ වගේ ගිය අය මට වෙනත් රටවලත් තියෙනවා අධ්‍යක්ෂීන් තියෙන නිසා හුඟක් උට ලංකාවෙන් ආපු අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලෝ එන්නේ දරුවන් හොඳට හරි ගස්ස ගන්න නමුත් දරුවන් හොඳට හරි ගස්ස ගත්තට ළමයි තුල අර අවශ්‍ය ಗುಣධර්ම ටික ඇතුළි කරගන්නට අපහසුාවක් තියෙනවද කියන එකක් මතුවෙනවා මොකද හුඟක් උට මේ මහා පරිභෝජන සමාජයකයි මේ ජීවත් වෙන්නේ දැන් මම මම කියන්නේ දැන් සාරධර්ම කියන්නේ සාරධර්ම කියන්නේ එක්තරා විදිහක යුතු දේ මොනවාද අයුතු දේ මොනවාද කියලා හිතන් වර්ණනය කරගැනීමේ හැකියාව හැම මිනිසෙකුටම තියෙන. දැන් should කියන වචනේ ඉන්නේ must කියන වචනේ should I do it or not කියන එක වගේ එනවනේ. එතකොට ඒකෙදි අර ළමයිව ශක්තිමත් කරන්නට ඕන පවුලෙන්. මොකද්ද හරි කළ යුතු දේ මොකද්ද? නොකළ යුතු දේ මොකද්ද කියන. මේ වටිනාකම අද මේ ගොඩක් දෙමව්පිය අවබෝධ කරගෙන ඉන්නවා. ඉතින් අද අපේ දෙමව්පියන් අපේ සංස්කෘතියේ භාෂාවෙත් ආභාෂය ලබා දෙන්න බොහොම උත්සාහ කරන බව පේනවා. ඉතින් මේ අයිට මොන වගේ දෙයක්ද ඔබට කියන්න පුළුවන්? දැන් මම හිතන්නේ මේ වගේ එකකට හරීම හොඳයි අපේ මේ ලංකාවෙන් පැමිණ සිටින ළමයින්ට තරුණ වයසේ යෞවනයේට පාතබන ළමයින්ට ඉඳලා හිටලවත් මේ ශ්‍රේෂ්ඨ ග්‍රන්ථ කියවන්න දෙනවා නම් අපි කියනවා දා ධම්මපදේ වෙන්න පුළුවන් පංචතන්ත්‍රයේ තියෙන කතා වෙන්න පුළුවන් ග්‍රේට් බුක්ස් කියන අදහස දැන් හැම රටකම ඇවිදිලා තියෙනවා මේ තරුණ ළමයින්ට කියවන්න යෞවනයේටපත් වෙන අයට දැන් මේක ඔය දැන් ඇමරිකාවේ වුණත් දැන් පටන් අරගෙන තියෙනවා පෙයිඩියා ප්‍රොපෝසල් කියලා හිතන් වචනයක් පාවිච්චි කරලා හිතන් ඒ කියන්නේ හැම රටකම තියෙන සාරධර්ම අඩංගු උසස් පුත් තරුණයින්ට ලබා දීමෙන් ඒගොල්ලන්ගේ පෞර්ෂයේ යම්කිසි වෙනස් වීමක් ඇති වෙලා හිටන් යහපත් මනුස්සයෙක් කරන එක. මොකද අධ්‍යාපනය කියන්නේම ගුණධර්ම කියන එක ඇතුළත් වෙලා තියෙන. දැන් අපිට මතකන්නේ දැන් ඉස්සර අපිව හදා වඩා ගත්තේ කොහොමද මේ එක්තරා විදිහක හොඳ මනුස්සයෙක් කරන්නට හොඳ ඉංජිනේරුවෙක් කරන්න නෙමෙයි. හැදිච්ච මැදිච්ච මනුස්සයෙක් කිරීම කියන අදහසනේ අපේ සංස්කෘතියේම තිබුණේ. ඉතින් මේ අපිට දැන් ওই තරුණ්‍ය ගැන සැලකලා බලනකොට තරුණ ළමයින්ගේ තියෙන මෙන්න මෙහෙම එකක් දෙමෝගේ වැඩියෙන් සැලකියස. අපි ඒකට මේ කියන්නේ ඩෙන්ටිටි ක්‍රයිසිස් අනන්‍යභාවයේ පිළිබඳ අරුබුදයක් තියෙනවා. තරුණ වයසටපත් වුණාන් පස්සේ ළමයින්ගේ මේ තියෙනවා ඒගොල්ලන් තමන්ගේ නිදහස ස්වාධීනත්වය වැඩි වැඩියෙන් හොයන ගතියක් බොහෝ වෙලාවට ඒක මේ කායික මානසික චිත්ත වේග හැඟීම් නිසා ඇති වෙන දෙයක්. දැන් මෙන්න මෙතෙන්දි හරි වැදගත් වෙනවා අර කුඩා කාලයේ ඉඳලා හිටන් ගුණධර්ම ටිකක් අර මේ දෙමව්පියන්ගෙන් ලැබෙනවා නම් මේක ශක්තිමත් කරන්නට පුළුවන් කියලා හිටන් මට කියන්නට පුළුවන්. හොඳයි. ඉතින් අද මේ දෙමව්පියන් දරුවන් අධ්‍යාපනය පිළිබඳ දරන ආකල්පය හා ඒ වෙනුවෙන් කළ යුතු දේ පිළිබඳව අප දැනුවත් කිරීමට එකතු වුණේ මහාචාර්ය චන්ද්‍රකාරියව සම්මහතයි. ඉතින් අද මේ අවස්ථාවට එක්වීම පිළිබඳව අපි මේ මහතාට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. දහය පනස් නමය තවත් විනාඩියක් තියෙන්නේ. බොහොම කෙටියෙන් ඔබට පවසන්නම් මීර්පූර්හේ ඒසි ආසියානු කුසලානි සඳහා දහවන තරගයේ හැටියට ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරඟ වදින්නේ. බංග්ලාදේශ කණ්ඩායම තම පන්දුවර 50දී කඩලු 9ක් දැවි ලකුණු 204ක් රැස් කරා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉලක්කය වී තිබෙන්නේ ලකුණු 205යි. සුරංග ලක්මාල් පන්දුවර 10කදී කඩලු 2යි. තිසර පෙරරා පන්දුවර 8කදී ලකුණු 29කට කඩලු 2යි. අජන්ත මෙන්ඩිස් කඩලු 2ක් ලබා ගත්තා පන්දුවර 9කදී ලකුණු 55ක් ලබා දීමෙන්. අශාන් ප්‍රියන්ජිත්ලා කඩලු 2ක් දවා ගත්තා පන්දුවර 3ක් යවා කඩලු 11කට. බංග්ලාදේශයටත් ශ්‍රී ලංකාවටත් වැදගත් වන්නේ බංග්ලාදේශයේ මේ වෙනතුරු සත්කාරක රට හැටියට කිසිම තරගයක් ජයග්‍රහණය කොට නැහැ. ඔවුන්ට ජයග්‍රහණය අත්‍යවශ්‍ය කරලා තියෙනවා. ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ පරාජයකින් තොරවම අවසාන මහා තරගයට යන්නට. දැන් මම හිතන්නේ ඔබ දැනටම දන්නවා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතරයි අවසාන මහා තරගය පැවැත්වෙන්නේ මාර්තු 8 වෙනිදා. වසිම් අක්‍රම් ප්‍රකාශ කරලා තිබුණ පහසු තරගයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන තරගය ගණන් ගන්නට එපා. ඒ නිසා බොහොම
කල්පනාකාරීව තරඟ කරන ලෙස හොඳයි අසන්නෙනි වේලාව රාත්‍රී 11යි අපි යන වේලාව ඇවිල්ලා ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා අද වැඩසටහන් නිෂ්පාදනයේ කොට ඉදිරිපත් කළ වූල් පාදුක විධාන මාහුට සහය වූ සුජීව මුදලගේ ලබන බ්‍රහස්පති ඉඳන් රාත්‍රී 10ට ඔබ හමු වීමේ බලාපොරොත්තුෙන් ඔබ සැමට සුවදායක සතියක් ප්‍රාර්ථනා කරමි।